ප්‍රශ්නයක් කෙවල තියෙනවා කේන්දර කියන එක ගැන මොනවාරි කියන්න කියලා. මොකක් කියන්න තිතින් කේන්දරය ගැන කියන්න තින ඒ කොටු දොළහත් තියෙනවා. ඊළඟට ඒ අස්සේ වෙනම ගියක් හදාගෙන රාහු ඉන්නවා. පොඩි පැල්කිටියක් හලාගෙන සෙනසුරත් තියෙන්නවා. ඉතින් පැල්කෙටී ඉඳල වුනත් මාලිගාව ඉන්න ගෙනාටත් එයා බැලමිහිල්නවලු. හිංවතුනේ උපන් සත්වයා හොඳ දේකලොත් හොඳ විපාක විඳිනවා, නරක දේකලොත් නරක විපාක විඳිනවා කියන බුද්ධ වචනේ ප්‍රතික්ෂේප වෙනවා කේන්දර සරණගිය ගමන්. ඇයි කේන්දරේ සරණගිය ගමන් එයා ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. ජීවිතේ ඉරණම හොයන්නේ කේන්දරෙන්. බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනා හොඳ කළොත් හොඳ විපාක, නරක කළොත් නරක විපාක. යාදිසං හරතේ බීජං තාදිසං හරතේ පරං. වපුරන්නේ මොකද්ද? ඒක තමයි ලැබෙන්නේ කියලා එයා පිළිගන්නවා. ජීවිතේ තරුණ කාලේ කොල්ලු කෙල්ලෝ ජීවිතේ වරද්දාගෙන කේන්දරේ හොඳටම බල්ලා පෝරුවට නැංගත් දෙවරු කෙල ගහනවා. ඔය පවුල් කඩා කප්පල් වෙන ඔක්කොම හොරෙන් පැනලා ගියායේද? කේන්දර බල්ලා ගියායි නෙවෙයිද? ළඟදීන් කොල්ලෙක් ආවා. ළඟදී කියන්නේ අවුරුදු 5ක් 6ක් වෙනවා. ඒ කොල්ලගේ රස්සාව තමයි ඕනම පවුලක් ජෝඩු කරනවා කේන්දරේ තිතට බල්ලා. මං ඇහුවා ඔයා කොහොමද කියලා. බැඳලා මාසින් කෙල්ල දාලා ගිහිල්ලා. දැන් ඔයාලගේ ජීවිතේ ප්‍රශ්න ඔක්කොම කේන්දරෙන් විසඳිලාද? හොඳට බලන්න. ප්‍රශ්න විසඳගෙන මැරිච්ච කෙනෙක් කියන්න බලන්න. ඒ නිසා දැන් කියපු බණ ටික හරියටම තේරුනොත් කේන්දර සරණ යන එක හොඳයිද නරකයිද කියලා තමන්ටම තේරේ. දැන් ඔය පින්කලොත් පව්කලොත් යන ලෝක ගැන කියද්දී එක තැනකව කේන්දරේ කතාවක් ආවද? නෑ. තමන් කරගහ ගන්න දේ අරන් යන්න ඕන. කේන්දරෙන් තව එකක් වෙනවා. ඒක සම්මා දිට්ඨිය නොවන නිසා, මිත්‍යා දෘෂ්ටිය නිසා මැරෙන කෙනා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන දුගතිය උපදිනවා. ඇයි උපන් සත්වයා කර්මය පිළිගන්නේ නැහැ? එතකොට එයා පිළිගන්නේ අර කොටු ටික. ඉතින් මොකක් හරි ගෙදර ප්‍රශ්නයක් ආපු ආච්චි අම්මලා මේ කඩේ කිහිල්ලි ගහගෙන දුවනවා. මොකද්ද කිහිල්ලි ගහගන්න කඩේ? වෙලාපත් කඩේ. ඊට පස්සේ දුවනවා. දිව්වට පස්සේ තින් සතර අපායේ. ඊට පස්සේ කියනවා ඔන්න කේන්දරේ බල්ලා කියනවා හෙන උරා හොඳටම නීච වෙලා මේ කපුටෙක්ගේ නයෙක්ගේ කොඩියක් ඇඳලා බෝධියේ එල්ලපන් කියනවා. ඔන්න මේ උපාසකම්මා, මේ උපාසකම්මා ඉතින් හතර පොයිල සිල් ගන්න උපාසකම්මා දුවගෙන කපුටෙක් මේකයි අරන් ගිහිල්ලා ඔන්න බෝධීන් වහන්සේගේ අත් එල්ලුණා ගැට ගහන්න. අත් ගැඩුණා. ඊට පස්සේ මොකද කරන්නේ? කැඩිච්ච අත්ේම කොළ ටික කඩලා කෙක්කක් හදාගෙන ඊළඟ අත්තට දානවා. දාලා දෙවියන් බඹුන් වැඳපු බුදුරජාණන් වහන්සේ වගේ වුණ බෝධියේ පොඩි එල්ලනවා. සංඝමිත්තා රහත් තෙරණියවත් බෝධි අල්ලන්නේ නැහැ. ස්ත්‍රීන්ට බෝධි අල්ලන එක අකපයි. මේම හිතන්නකෝ, හාඳුරු නමගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? එදා මහණ වුණ අවුරුදු 7 පොඩි හාඳුරන්ගේ ඇඟල්ලන එක ස්ත්‍රියට කැපයිද? නෑ. ඒ හාමුදුරුවොත්, ලොකු හාමුදුරුවොත්, වස් 60 හාමුදුරුවොත් රහතන් වහන්සේලාත් වඳින බෝධිය අල්ලන්ට ස්ත්‍රියට කැප නෑ. ඔන්න වැරදිච්ච ඊළඟ තැන. එතකොට බෝධි අත්ත කඩපු පාපේ වෙනම, ඒකේ කපුට එල්ලපු පාපේ වෙනම, ඊට පස්සේ ඕකේ ඉඳ ගන්නවා කකුල දාලා තුන්වෙනි පාපේ සාපයක් වෙනවා. ඔන්න ඕකට තමයි සෙනසුරු අපල කියලා කියන්නේ. නිරේ උපදින ඔය වගේ අය, නිරේ උපදිනවා ඔය වගේ කොඩි එල්ලපු. මොකද්ද කොඩි එල්ලි? ලම්මල තීත්ත මහනවනේ. තීත්ත මහනකොට ඉතුරු වෙන රෙදි කෑලි ඉතුරු කරනවා. එකතු කරන අර ත්‍රිකෝණ විදියට සමහර උපාසකම්මලගේ යටසනායි බෝඩරෙත් එක්ක එල්ලනවා. අර කොඩි එල්ලලා දෙවියන් බඹුන් වඳින බෝධි එල්ලනවා. ඒ වාගේ අගෞරව කළා, නිරේ උපදිනවා. ඊර්වත්ත ලියනවා
ලොකු දුවගේ කසාද ඉටු ඒවා ඒ ගැන බෝධීරි කියන උඹ බෝකම කපුකම කරපන් කියලා. පවු ටොන් ගානක් රැස් කරගන්නවා මේ කේන්ද්‍ර කේස එක නිසා.